ආයිබෝවන් කාලීන පුවත් වාර්තා කරන අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත ප්‍රේගුවේ හිර උණු කෝටි 20ක හාල් හාල් මිල තීරණය කරන්න ඕන කවුද සහල් වැළඳපොලේ මිල ඊට පස්සේ හතර පහ දෙනෙකුට තීරණය කරන්න මේ රජය ඉඩ දෙන්නේ නැහැ ප්‍රථමයෙන් දේශීය පුවත් සහල් බහාලුම් 53ක් අවුරුදු 6ක් තිස්සේ රේගුවෙන් නිදහස් කර නැති බවට නවතම විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා. මෙම සහල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 20කට ආසන්න බවයි වාර්තා වන්නේ. මේ අතර හතරපස් දෙනෙකුට රටේ සහල් මිල තීරණය කිරීමට ඉඩ ලබා දෙන්නේ නැති බවයි කුෂකර්ම ලේකම් MPNM වික්‍රමසිංහ පවසන්නේ. සහල් මිල සම්බන්ධයෙන් මේ වන විට රට පුරා දැඩි කතා බහක් නිර්මාණය වෙලා. සහල් බෝල් හිමියන්ට සහ වෙළඳන්ට කැමැති පරිදි වෙළඳපළේ සහල් මිල තීරණය කළ ඉතිහාසයකුයි අපේ රටේ පැවතුනේ. එමෙන්ම හාල් ආනයනෙන් රටේ ගොවි ජනතාවටත් පරිභෝගිකයින්ටත් සිදු කර ඇති පාඩුව අතිමහත්. නවතම විගණන වාර්තාවේ සඳහන් ආකාරයට මෙරටට ආනයනය කර ඇති සහල් සහිත බහලුම් 53ක් වසර 6ක පමණ කාලයක සිට තවමත් රේගුවේ. 2019 වසරේ මෙරටට ගෙන්වා ඇති මෙම සහල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 20කට ආසන්න බවයි ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත්තේ. මේ වන විට ඒවා මිනිස් පරිභෝජනයට තියා සත්ව ආහාර සඳහාවත් සුදුසු නැති බවයි වාර්තා වන්නේ. මහජන මුදල් නාස්ති කරමින් පසුගිය රජයන් එලෙස කටයුතු කරද්දී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ සහල් මිල සම්බන්ධයෙන් මෙවැනි විට අවධානය යොමු කර තිබීම විශේෂත්වයක්. ජනපතිගේ උපදෙස් පරිදි පොළොන්නරුව අම්පාර ඇතුළු රටේ මහ පරිමාණ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂා කිරීම පරිභෝගික අධිකාරිය පසුගිය දිනවල සිදු කළා. හතර පහ දිනකට රටේ සහල් මිල තීරණය කරන්නට ඉඩ දෙන්නේ නැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් MPNM වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේ. අනිවාර්යයෙන්ම 220 කියන පාලන මිලට මෙරට මිනිසුන්ට සහල් ලබා දෙන එක අනිවාර්යෙන් කරනවා. කරු ජනාධිපති උපදෙස් දුන්නේ ඊළඟ කන්නේ අපි අනිවාර්යයෙන්ම රජයක් විදියට වියලේ මණ්ඩලයේ පෝෂණය කරලා ඒ ඔක්කොම දැන් ගබඩා හදනවා. අපි සම්පූර්ණයෙන්ම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් 4ක් රජයක් විදියට මිලදී ගන්නවා. අපි වකීමක් අතු ප්‍රකාශ කරනවා. සහල් වෙළඳපොලේ මිල ඊට පස්සේ හතර පහ දෙනෙකුට තීරණය කරන්න මේ රජය ඉඩ දෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම රජයක් විදියට සාධාරණ මිලකට මිනිස්සුන්ට පාරිභෝගිකයන්ට කන්න බොන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා. එමෙන්ම වෙළඳපළේ එළවලු මාළු සහ බිත්තර මිල කරන් ගැන වෙළඳන් සහ පාරිභෝගිකයින් දැක්ුවේ මෙවන් අදහසක්. මේටිකේදීන් කැරට් රුපියල් 870යි බොන්ජි රුපියල් 250 300යි බණ්ඩාක රුපියල් 80යි 100යි කැකිරියේ අපි වෙන බීට් එකම ගණන් අඩුයි ඔක්කොම මිල අඩු වෙලා තියෙන්නේ පහුවේ අසලදී රුපියල් 1500 2000ක් ජීනේ කැරට් එකම දැන් ඒ මිල නම් ඉතින් ආයේ නැහැ මම හිතන්නේ ගොඩක් කාලෙකින් ආයි ගොඩක් අඩු වෙලා තියෙනවා ඒ වෙනකොට හොඳයි ජනතාවට පොඩ්ඩක් මේ හයියක් එක නැතුනොත් ඉතින් මේ සම්බෝලයි පැතු ගාම මිනිස්සුත් ඉන්නවා අද එළවලුක් ගෙනිහින් ලෙවර්ලා කනවා ඒකෙන් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ඇත්තටම වෙන්දා එළවලු මිල බලනකොට ඇත්තටම ලොකු කරදරයක් අපිට මිල දකින්න ගොඩක් මේ අවුල් වෙලා යනවා දැන් කැරට් ගෝවා කැරට් ඇටට ඉන්න එක රුපියල් 28000 30000 කෝර මිටියක් රුපියල් 8000 9000 දැන් අද රුපියල් 30ට ඉල්ලන්නේ කෝර වෙන්ඩරිය නම් හොඳයි කියලා ඉතින් ගොවිය හිටියොත් නේ ඔක්කොම කරන්නේ නැතිනොත් මොකද්ද වෙන්නේ කියන්නේ ඒ හින්දා මේවට මොකක් හරි විසඳුමක් කරන්න බිත්තරයක් අඩු වුණා 40 ගානට ගියානේ දැන් ආයෙම 30 ගානට බහැලා තියෙන 35යි අද 40 ගණන් වට තිබ්බ දැන් 38යි එහෙම යනවා සාපේක්ෂව ටිකක් අඩු වෙලා තියෙනවා පහුගිය මිල වැඩි වුණාත් ඒ පිටතර මිල ආයි 30 ගානට ඇවිල්ලා තියෙනවා පහුගියට වැඩි වුණ සාපේක්ෂව ඇවිල්ලා තියෙනවා ඒ ගානට මාල් වෙන සෑන්ඩ් අඩු වෙලා තියෙනවා පරව වුණා යන රුපියල් 800 යන පරව පරව ලින්න රුපියල් 800යි 800 දුන්න මාළු රුපියල් 400 දෙන්නේ
මාළු මිල අඩු වෙලා තියෙන ගොඩක් දුරට. ඔව් මාළු මිල සෑහෙන්න අඩු වෙලා තියෙනවා දැන්. සාමාන්‍ය මිලට අපි මාළු අල්ලපුවම අපේ ජනතාවට දරා ගන්න පුළුවන් විදියට අපි මාළු ටික විකුණනවා. මාළු මිල සෑහෙන්න බැලලා තියෙනවා. අඩු වෙලා තියෙනවා. වෙන දඩවල අපල් 200 300කින් අඩු වෙලා තියෙනවා මිල. මාළු මිල අඩු එක ඇත්තටම හොඳයි. ඒ වුණාට ඒ සාහනේ අමතනින්ම පාරිභෝගික කරනවා නම් තවත් හොඳයි. අමතනින්ම වගේ වෙන්නේ නැහැ. තාම සාමාන්‍ය මේ වගේ තැන්වල ගන්න පුළුවන් අඩුවට. දැන් අපි වෙන තැන්වල වෙනසල් වල පාරවල් වල වගේ නම් ඇත්තටම මේ අඩුවක් අම්බෙන්නේ නැහැ. ඒ සාහනේ පොඩම යන විදියට තියෙනවා නම් හොඳයි. විදුලි බිල 130කින් අඩු කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක පවසනවා. එහෙත් විදුලි බල මණ්ඩලය විදුලි බිල සංශෝධනය කිරීමට යෝජනා කර ඇත්තේ 106කින් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. විදුලි බල මණ්ඩලය මගින් ඊළඟ මාස 6ට විදුලි බිල සංශෝධනය කිරීම පිළිබඳ යෝජනා වෙවලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට ගිය සති අන්තයේදී. ඉතා අසාධාරණ යෝජනාව තමයි විදුලි බල මණ්ඩලය ඊළඟ මාස 6 සඳහා ජනවාරි මාසයේ සිට වෙනස් කරන විදුලි බිල සංශෝධනයෙන් ඉල්ලලා තියෙන්නේ 100%, 5%, 11% අතර ප්‍රමාණයක්. ඒක ගත්තොත් එහෙම අපි සමස්තයක් වශයෙන් සාමාන්‍යයෙන් योजना के लिए इन्हें 106ක අඩුකිරීමක් තමයි योजना के लिए මේක ඉතාම අසාධාරණයි. යෝජනාවෙම තියෙනවා 2023 අගෝස්තු මාසයේ දක්වා ලැබුණු දල ලාභය රුපියල් බිලියන 133ක් විශාල ලාභ ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලය අය කරගෙන තියෙනවා. මේ විදුලි බල අනීතික වැඩ කිරීම නිසා ඒ වගේම 2022 බිලියන 61ක ලාභයක් ලැබලා තිනවා. මේ දෙක එකතුව තමයි බිලියන 195ක්. මම හැමදාම කියන්නේ මේ අනීතිකව විදුලි බල පනතට විරුද්ධව මේ ලබා ගන්නා ලාභයේ ප්‍රතිලාභය මහජනතාවට දිය යුතුයි. ඒවන මේ පාර මේ යෝජනාවත් කරලා තියෙන්නේ මේක හංගලා අර එකතු වුණු අලාභයේ අවුරුදු 10ක දාලා ඒක කව කරගන්න තමයි මේ විදුලි බිල සංශෝධනය කරලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ 2022 දී බිලියන 203ක අලාභයක් තියෙනවා. ඒ වගේම කෝටි ගානක බිලියන ගානක වැඩි මුදලක් තෙල් වලට ගෙවලා තෙල් වලින් විදුලිය ජනනය කිරීමේදී මේ අලාභය පියව ගන්න තමයි විදුලි බිල සංශෝධනයේ අඩු ප්‍රතිශතයෙන් ඉල්ලලා තියෙන්නේ. මගේ ගණනය කිරීම අනුව අඩුම තරමේ විදුලි බිල 130කින් අඩු වේ යුතුයි. එම පොතත් සමගින් සිතු උදෑසන පුවත් විකාශයේ මින් නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුවත් දැනගන්න සිතු නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.